Raymond Fernando. Raymond Fernando කියන්නේ ලෝකයේ යහම නිතරම වසායකේ. ඔහු මේ ලයිෆ් ස්ටයිල් ස්ථානයේ ඉන්න. ඔහු පෙතල බන්නේ ශ්‍රී ලංකාවේ. ප්‍රනාන්දු දැනට ලන්දනයේ පදිංචි සිටිනවා. ඩිජිටල් අවකාශයේ ඔහුගේ ප්‍රධාන අඩිපාර ලෙස SEO සහ මාන්ද්‍ර තලවිදර්ණ ඒජන්සියක් වන ක්ලික් ලෝහා ශ්‍රී ලංකා පදනම් වලට නිදුවන් සංවර්ධන සේවා රැගත් තියෙනවා. ප්‍රමුඛ පෙළේ ගෝලි විත්සත්කාරී සමාගමක් වන සීකා හොස් නිර්මාත්‍යවරයා වන්නේ රේමන්ඩ්. SEO හා වෙබ් සත්කාරකත්වය ව්‍යාපාර ප්‍රදේශන සහ තවත් බොහෝ දේ ඔහු සිද්ධ දෙනවා. ඔහු නිතරම අප තවමත් නොදන්න අලුත් දේට සම්බන්ධව වර විශ්වාසයි. ඔහු දැනට දැකිය හැකි සහ කාර්යක්ෂම වෙබ් සත්කාරක සේවා සපයමින් මිලියන 100ක ජනතාවක් අන්තර්ජාලය හරහා ලබා ගැනීම මේක වෙන සිටිනවා. ජෙෆ්රි සෝල්ෆා. ජෙෆ්රි සෝල්ෆා යනු පික්මී නිර්මාත්‍යවරයා වෙනවා. පික්මී කියන්නේ උබයි ශ්‍රී ලංකා අනුවාදය කියලා දන්නවනේ. ඔහු GPS සහ GIS පද්ධති පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර මොකද ව්‍යාපාරගෙන මම දැනුම සමග ඔහුට සමහර හවුල් කරවන්නේක මම සංකල්ප ගැනීමකට කටයුතු කරලා දෙනවා. ඉතිසා ඔහුගේ කණ්ඩායම මම සංකල්පන ක්‍රියා කළ අතර ආයෝජකයින් මම සංකල්ප ඒත්තු ගැනීමට සමත් වෙනවා. ඒ වෙන විටත් අලුත් දෙයක් වුණ ඌබ සතුව නැතිබු දෙයක් විශේෂ දෙයක්. ශ්‍රී ලංකාවේ ටැක්සි ක්‍රමයේ විප්ලවය වෙනසක් කිරීම කණ්ඩායමට අවශ්‍ය වන නිසාම සිටිනෙහි විශේෂාංග ජනතාව කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූ අතර Google සිටියන් සහ GPS පද්ධතිය භාවිත කිරීම සැකින් පාසු කරවන අතර ගාස්තු ගණනය කිරීමට පහසු වෙනවා. මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොළිකර කර්මාන්තය බාර ගන්නා සිටිනී සහ ඔබ අතර උණුසුම් තරගයක් පවතිනවා. Sashira Fernando. සජිර ෆර්නාන්ඩෝ කියන්නේ මිට්නෙක්ටා අර්බන් ලැබ් නිර්මාතෘවරයා. රාජ්‍ය රාමරණෙන් ආරම්භ වන ප්‍රසිද්ධ ව්‍යාපාර වගේම අර්බන් ලැබ් සජිර ප්‍රනාන්දගේ නිදන කාමරෙන් ආරම්භ වෙනවා. සජිර වයස අවුරුදු 10දී PhD කරන්නේ ආරම්භ කළ අතර ඔහුගේ මිතුරන් සමග ඔහු ඊමේල් එකක් ආරම්භ කරනවා. ඒ ශ්‍රී ලංකාවේ වැඩිම සඳබදයක් ඇති වෙබ් අඩවල 11 වෙනි ස්ථානයේ ශ්‍රේණිගත කර ඇත. නමුත් දිනවල වෙබ් අඩවියේ ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර දාසන ක්ලවුඩ් සෙන්ස් ERP ගෙන එනවා. ක්ලවුඩ් පරිගණක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සජිර තීරණය කළ අතර ඒ ශ්‍රී ලංකා IoT වෙළඳපළ කෙරෙහි අවධානය යොමු කරනවා. මේ ව්‍යාප්තියේ පදනම් වී ඇත්තේ AI ක්ලවුඩ් මත පදනම් වූ එදුම් පද්ධතියක් පනවන අතර ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සම්පත් සාමනා කරන හා සැලසුම් පද්ධතියක් වෙනවා. කෙසේ වෙතත් මේ වන විට මේ ව්‍යාපාරය ඇත්තටම ඇත. නමුත් ඒ සජිරගේ ඩිජිටල් ක්‍රියාමාන්විතයන්ගේ අවසානය නෙවේ. ඉක්නෙක් ඔවුන්ගේ තවත් මාර්ගද නිෂ්පාදනයක් වන අතර එදිසේදීමේ සිට වෛද්‍ය විද්‍යාව දක්වා ඕනෑම දෙයක් ඇනවුම් කිරීමට ඔවුන් ඉඩ සලසනවා. ඇත්ත වශයෙන්ම යම් බෙදාහැරීමේ ගාස්තුවකින් මේවා මිලදී ගැනීම නික්නෙක් ඔබට උදව් කරනවා නොඅනුමානයි. ඔමෙක් කෙච්චනදී නිර්මාතෘවරයා නිහාන්ත සිරිසේන මහතා පාරිභෝගිකින්ගේ සහ ආපනශාලා හිමියන්ගේ අත්දැකීම් වල වෙනසක් ඇති කිරීමේ සූදානමින් සිටිනවා. ආරම්භයේදී අවධානය යොමු කරන්නේ ආහාර ඇනවුම් කිරීමේ සිට බිල්පත ගෙවීම දක්වා සියල්ල ඩිජිටල්කරණය කර ඇති සමස්ත හෝටල් කළමනාකාරීත්වය රඳවා තබා ගැනීම පාරිභෝගිකින් සහ අවන්වල හිමිකරුවන් හොඳම දේ ලබා ගැනීම කෙරෙහි වෙනවා. සමාගම ශ්‍රී සේවාවන් වන GOS 360 හරහා ලබා දෙන අතර එමගින් හොටෙල්වල විකුණුත ආදායම් ඉහළ නැංවීමට සහ පළදායි කාර්යක්ෂම කාර්යභෝගී සේවාව ගොඩනැගීමට උපකාරී වෙනවා. ඩිජිටල් සේවා සැපයීමට අවශ්‍ය හොටෙල් සහ අපනශාලා හිමිකරුවන් ඉදිරිමක් ලෙස අම තාක්ෂණය සමග රිසර්ෂන් දැනීම සහ ඔන්ලයින් නෝඩ කිරීම හසුරන රැස්තුරුන පහසු මත තියෙනවා. ෂරාන් කරේරා. ෂරාන් කරේරා නම් අපි නිර්මාතෘයා වෙනවා. ඒ ඊළඟ නව අනුවාදයක් වන අතර ඒ වේගවත් ඉගෙනු ක්‍රමවේදයක් යනවා. ක්ලවුඩ් පරිගණක පද්ධතිය මගින් ඕනම කෙනෙකුට ඕනෑම තැනක සිට අධ්‍යයනය කිරීම සහ ඕනෑම වෙලාව කන්නය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩ ලබා දෙනවා. ෂරාන් කරේරාගේ සංකල්පයක් ලෙස ලේඅප් 2016 දී කොළඹ රීක්ෂා මගින් පිරිනමන හොඳම ආරම්භක සම්මානය දිනා ගන්නවා. තවද ඒ ඉස්තනන්තයේ පැවති රීක්ෂා සමුළුවට 2017 මාර්තු මාසයේදී වල මිනිමම 8 කොටස් ආයෝජනය සඳහා තරඟ කරනවා. මහීන් රත්නායක. මහීන් රත්නායක සමාජ මාධ්‍ය ඉදමත් කරන අතනම් නේද පිටපතින් සිටින අතර ඒ පරිපීලකින් පිටපණි වීඩියෝයින් වෙනුවට අඳපට හරහා ගම අනුගාමිකින් සමග අදහස් දෙදා ගැනීමට සහයෝගයෙන් කටයුතු කිරීම ඉඩ සලසනවා. HSBC යව නිර්සායකරු සම්මාන සඳහා තරුණයන් විසින් 2013දී අතෙහි ගමන ආරම්භ කරන ලද්දේ ඒ සහකර මුලික තුස්සත සමගය. මෙම සම්මාන ඇතට මහීන් සහ මුලික මිතුරන් බාරපත් වූ අතර ඔන්නෙ හැක්කෙන් නිදම සඳහා දෙදෙනා එක් වැඩේ කිරීමට පටන් ගන්නවා. ඔවුන් මෑතකදී කාල නවීකරණය කර ඒ සම්පූර්ණ වෙනස් සිදුවීමක් සමග ෂෝට් කාස්ට් එකක් නම් කරන ලදී. ෂහානි මාකස්. ෂහානි මාකස් ඇගේ හවුල්කරුවන් සමග ඉමද ආරම්භ කරන ලද අතර එය අදහස් දැක්වීමේ සේදවලට වඩා ඉමෝජි හරහා පරිශීලකයාගේ ප්‍රතිපෝෂණ එක්රෙස් කිරීමේ නළු ක්‍රමය. ඩැනක පෙරේරා.
ධනික පෙරේර කියන්නේ භාෂා සහ පේහියේ නිර්මාතෘයා වෙනවා. ශ්‍රී ලංකාවේ PayPal නිර්මූ බැවින් ශ්‍රී ලංකාවේ නිසි ඔන්ලයින් ගනුදෙනු ක්‍රමයක් නොමැතිවීමේ ගැටලුවට හේතු වෙනවා. ශ්‍රී ලංකාවේ සඳහා සියලු මුදුකංග දේශීකරණය කිරීමට භාෂාට අවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවේ සඳහා PayPal ක්‍රියාකාරීත්වය ලබා දෙන මාර්ගයක් ලෙස පේහිය යොදාගත හැකි. ධනිකයන් ශ්‍රී ලංකාවේ මාර්ගගත ගෙවීම සඳහා පුළුල් ලිසඳුමක් ලෙස හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ ඔන්ලයින් වෙළෙන්දන්නට ඔන්ලයින් ගෙවීම වඩා පහසු සහ දැරිය හැකි ආකාරයෙන් කර ගැනීමට ඉඩ සලසනවා. ඉතින් ශ්‍රී ලංකා වෙළෙන්දන්නට ගෙවීම පහසුකම් සඳහා වේදිකාව සපයන අතර දේශීය බැංකුවෙන් නොව පේහියේ නොමිලේ ගිණුමක් ආරම්භ කිරීමට අවසර දෙන ලදී. තරින් දසනා ගැන සෞට්ටවු නිර්මාත්‍රයවන අතර ඒ දේශීය වෙළෙන්දන්න ගනුදෙනු කරුණ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සහ සහයෝගිතාව සඳහා සුපුරුදු නිර්මාණ වලට වඩා වැඩියෙන් ඉඩ දෙමුට ඇති එක්කෙනුමක්. ඒ රියල් ටයිම් සහ ස්වයං ක්‍රියා පණිවිඩ මගින් වෙළෙන්දන්තම ගනුදෙනු කරුණ සමග සම්බන්ධ ගැනීම සඳහා දත්ත පදනම් කරගත් සහයෝගිතාව වේදිකාව සපයනවා. පාරිභෝගිකයින්ට හොඳ සේවාවන් ලබා දීමේ සීනේ තරින් දසනා ගැන පෝෂණය කර ඇත. සමීරෙන් පුසේ දිවිනවන සමීරා විජේබණ්ඩාර සමඟ ලයිව් රෝ ආරම්භ කළ අතර ඒ ඔවුන්ගේ පරිකල්පනයේ යථාර්ථයක් බවට පත් කිරීමට කැමති පුද්ගලයන් සඳහා වර්තමාන යථාර්ථය සහ අත්‍යන්ත යථාර්ථ වේදිකා සංවර්ධනයේදී සැබෑම විශ්වවිද්‍යාලයේ යෙදෙනා විසින් ඔවුන්ගේ අවසාන ව්‍යාපෘතිය ලයිව් රෝ මෙන් සංවර්ධනය කරන ලද අතර උපාධිය ලබා ගැනීමෙන් පසු ඔවුන්ගේ ව්‍යාපාරය බවට පත් කරනවා. ලයිව් රෝ මූලික වශයෙන් ඔබ සිටීට කරන අරගෙන නිෂ්පාදනය මිලට නොගන්නා බවට වග බලා ගැනීමයි.